Kutenu nam sanguvi Tipini dey suyumi Gumu gumu vatule Sili sili sulange Munu munu anati Hi Lamai, iting ada api yamu koma balanna ඉතින් මායි මගේ යාළුවෝ දෙන්නයි තමයි අද කෝම වලට යන්නේ. ඇත්තටම කෝම කියන්නේ හරිම ලස්සන පැත්තක්. ඉතින් අපි කට්ටිය ජෙනෝ වගේ vlog එකක් මම ඔයාලට දාලා තියෙනවා. ඉතින් අද මම දාන්නේ අපි කෝමගේ vlog එක. ඉතින් ළමයි අපේ ජෙනෝ මේ ජෙනෝවා යන්න වගේම චෙන්ට්‍රාලෙට ගිහින් තමයි මේ ට්‍රේන් එක ගන්න උනේ. හැබැයි චෙන්ට්‍රාලෙන් ගන්න හම්බුනේ නැහැ. අපි අද්දි පරක්කු වෙලා අපි ගන්න හිටපු ට්‍රේන් එක ගිහින්. ඒ නිසා අපි ආයේ මෙට්‍රෝ වල ගිහින් දුවදුව ගිහින් තමයි වෙන තැනකින් අපේ ට්‍රේන් එක අරගත්තේ. ඉතින් ළමයි අද අපි යන්නේ කෝම වල වරෙන්නා වලට. ඇත්තටම වරෙන්නා කියන්නේ මාළම ලස්සනයි. මට දැන් මේක එඩිට් කරද්දි හිතන ආයේ යන්න තිබ්බනම් කියලා. ඉතින් ළමයි අපි ට්‍රේන් එක අරන් කෙලින්ම වරෙන්නා වල එතන ස්ටේෂන් එකෙන් තමයි බැස්සේ. හරිද? ඉතින් දැන් මෙතන ස්ටේෂන් එකෙන් බැහැලා අපි දැන් යනවා මෙත් කොමෝ වරෙන්න වල ලස්සන බලබල විල්ලා එකකට යන්න. ඒ කියන්නේ ගාඩන් එක බලන්න තමයි යන්නේ. හරිද? ඉතින් ඒ යන ගමන් මේ මග දෙපැත්තේ තියෙන ලස්සනත් බලබල තමයි යන්නේ. ඉතින් ඔයාලට පෙන්වන්නම් මේ පැත්ත කොච්චර ලස්සනද කියලා. හරිද? හිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කුල නිල වදනා සනපි. ඉතා ළමයි මාරම රස්නේයි මාරම අවුවයි. ඇත්තටම රස්නෙට අර දාඩිය දාලා ටිකක් එෆාත් වෙලා තිබ්බයි උනට. ඉතින් මෙහෙ දෙන ලස්සන දැක්කහම ඒ දාඩිය මහන්සියයි ඒව ටික නැති වුණා. කුමාර ළමයි ඇත්තම හරිම ලස්සනයි. මොකද කියන්න තේරෙන්නේ නැහැ. අපි කට්ටිය ඉතින් ළමයි මැප් එක බල බල මේ ගියා වරෙන්න සිටි එකේ. කියන්නේ අපි යන විල්ලා එක පැත්තට. හරිද? අපි ඊළඟට ගිහින් තමයි මේ කෑම කෑවේ දවල්ට. මොකද නැත්තම් අපි ගොඩක් ඈත ගියොත් අපිට විල්ලා එකට යන්නත් බෑ. මොකද අපි ආයි මිලාන් යන්නත් ඕන. ඉතින් මේ දවස් ඇතුළත අපි විල්ලා එකත් බලලා අපි ෆොටෝ අරන් වීඩියෝ අරන් ඒව කරගන්නත් ඕනනේ. ඉතින් ළමයි අතරම හරිම ලස්සන පැත්තක් වගේ වෙනවා. ටුවරිස්ට් ලා ගොඩක් හිටියා. අතරම හරිම ලස්සනයි. මට තේරෙන්නේ නැහැ කියන්නේ ඒක. මේ චන්ද සූර්ය නගරේ නොමිලේ සරණා සෙවනල්ල වෙන්න ප්‍රේමී ගහය නිවනා සිලිලාර සිත නයනා හෘදේ අපි කට්ටිය කොහොම හරි අපි යන විල්ලා එකලා හරියට ඇවිල්ලා කෑමත් කන්න මේ ඕඩර් කරගත්තා. මෙතන ළමයි අතර අපි පැයක් විතර පෝලිමේ හිටියා. මොකද එච්චරටම සෙනග පෝලිමේ ඉඳලා තමයි ඇවිල්ලා මෙතන කන්න ඕන. අපිට මේ view එක පේන විදිහට මෙතනත් ඇවිල්ලා තමයි අපේ කෑම එහෙම අපි ඕඩර් කරලා කන්න ගත්තේ. අපිට ඉතින් අපි ආවේ ලස්සන බලන්නනේ. ඒ නිසා ඉතින් අපිට අර view එක පේන දැනක්ම ඕන වුණා. ඒ නිසා ඉතින් අපි පැයක් විතර පෝලිමේ ඉඳලා තමයි කන්න පටන් ගත්තේ. මේ විදිහ අතරම හරිම බඩගිනි. මේ කෑම එකත් මාරම රසයි. මට දැන් මතක් වෙද්දිත් අමමට දැන් ඕන වගේ හරිම රසයි. අපි මෙතන ඉඳන් පැය භාගයක් විතර වගේ ඉඳලා කාලා ඊට පස්සේ මැප් එක බලන් අපි යන විල්ල එකට යන්න පිටත් වුණා. ඉතින් ඔයාලට මෙතන පේනෝනේ මාරම ලස්සනයි. සෙනග හිටියා ඇත්තටම. ඒ කියන්නේ එහෙම කරදර වෙන්න නෙමෙයි උනාට සෙනග සාමාන්‍ය ගානට හිටියා. මේ තියෙන ළමයි මෙතන මේ හෝටල් එකක්. හරිද? මේක විල්ලා චිප්‍රෙස්සි. ඉතින් මෙතන අපිට අර ගාඩන් එක බලන්න යන්න වෙනම ටිකට් අරගන්න පුළුවන්. ඉතින් ඒ ටිකට් එකත් අරගෙන අපි මෙතනට ආවා ගාඩන් එක බලන්න. ඇත්තට මෙතන මාරම ලස්සනයි. එතනට පේන view එක, එතකොට ඒ කෝම වල තියෙන ලේක් එකත් පේනවා. හරිම ලස්සනයි. අපි ඉතින් වීඩියෝ අරගත්තා, ෆොටෝ ගත්තා. හරිම ලස්සනයි.
එතන සමහරව මේ ලේක් එකේ නානවා. අපිටින් නාන්න ලෑස්ති වෙලා ආවෙ නැහැනේ. අපිටින් ගියාට පස්සේ එතන අපරාධය අපිට නාන්න ලෑස්ති වෙලා ඇඳුම් එහෙම අරගෙන ඉන්න තිබ්බේ කියලා. කොමාර ඉතින් අපි කවන්නේ කියලා පස්සේ මේ විල්ල එක බැලුවා. ඉතින් මෙතන ගාන එක බැලුවා. ඇත්තටම මල් එහෙම තියෙනවා, හරිම ලස්සනයි. හැබැයි අපි ගියේ, අපි ආවේ අගෝස්තුනේ. ඒ වෙද්දි ටිකක් මේ මල් අනම්මනම් කියන්නේ ටිකක් පරවෙලා වගේ ගිහින්. මොකද මැයි, ඒ අප්‍රියල් මැයි වගේ වෙදි තමයි ගොඩාක් මල් එහෙම් පිපිලා ගොඩක් මේක ලස්සනට පේන්නේ. හරිද? කොහමරි ඉතින් අපි කට්ටිය මෙතන ඇවිද ඇවිද මේ විල්ල එකේ ලස්සන බැලුවා. සිලිලාර සිත නයනා හෘදේ සිඳිනා කුල නිල වදනා සන පිනනා. ඉතින් ළමයි, මේ විල්ල එකේම තියෙන රෝයල් ගේට් එකක්. හරිද? අපි ඇත්තට මේකත් බලන්න අපිට වීඩියෝස් ෆොටෝස් ගන්න ඕන හින්දමයි මේ විල් එකේ ගාඩන් එකටත් ආවේ. මෙතන ඇත්තටම මාරම ලස්සනයි. හුඟක් අය දැන් ඇවිල්ලා මෙතන ඉන්නවා පොලිමේ වීඩියෝ ගන්නයි ෆොටෝ ගන්නයි. මෙතන අර මේ ගේට් එක තියෙනවා, එක ඕපන් කරලා තියෙන්නේ. එතකොට අපි පඩි බහැගෙන ගිහින් එතන අර ලේක් එක ළඟ ෆොටෝස් ගන්න එහෙම පුළුවන්. ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් මාත් මේ විදිහට වීඩියෝ එකක් අරගත්තා. ඉතින් මගේ TikTok එකේ මම දැම්මා. ඇත්තටම හරිම ලස්සනයි. ඒක මට කියන්න දෙන්නේ නැහැ. කොහොම හරි අපි ගාන එකත් බලලා ඊට පස්සේ ඉතින් ආයාවා එතනින් එළියට ඇවිත් අපි ජෙලාතු කන්න ගත්තා. මොකද මාරම රසණ යන්නේ තිබ්බේ. ඉතින් ජෙලාතු එකක් අරගෙන අපි මෙතන ලේක් එක ළඟට ආවා. ඉතින් මම ඔයාලට කිව්වේ සමහර අය නානවා කියලා. ඉතින් එතන සමහර මිනිස්සු එතන බැහැලා නෑවා. අපිට ඉතින් නාන්න අපි ඇඳුම් ගෙනාවෙත් නැහැනේ. අපි මෙතනට ලා ඉඳන් ජෙලාතු එකත් කාලා පොඩ්ඩක් වතුරට බැස්ස අපේ කකුල් තෙමා ගන්න. හරිද? මොකද අතන මාර රස්නේ. ඒ නිසා ඉතින් අපිටත් වතුර දැක්කම හරි ආසයි. ඒ නිසා ජෙලාතු එක කාලා බැස්සා අපි වතුරට චුට්ටක්. ඒ වතුරත් අතන මාර පිරිසිදුයි. මරම ලස්සනයි. එතනට ඉරේලියත් ඇරෙනවා, ඇතින් කඳු පේනවා. හරිම ලස්සනයි. ඉතින් අපි වතුරටත් බැහැලා මෙතන තියෙන රතුපාට පාලමක් වගේ. හරිද? ඉතින් අපි එතනින් ඔහොම ඒ පැත්තේ වියව් එකක් බලාගෙන ඔහොම ඉස්සරහට ඉස්සරහට ගියා. අව්වයි ළමයි මරම අව්වයි. යන්න ඉතින් හරිම රස්නේ මේ. සෝරි, ලස්සනයි. හරිද? මේ අපි ඉතින් එතනින් මෙව කරලා වීඩියෝ ෆොටෝස් ටික අරගෙන ට්‍රේන් එක ගත්ත ළමයි ආයේ ස්ටේෂන් එකට ගිහින්. මොකද අපේ මිලානට යන්නත් ඕන නැහවස් වෙන්න කලින්. ඉතින් ඒ නිසා අපි ඉතින් එදා දවසේ කොමර ලස්සන විදිහට බලලා ගෙදර ආවා. Till my thanks for watching. Stay with me.